සනය බර මුවමඩලින් නිරන්තරයෙන්ම කල් ගෙවන අය කලා ශේත්‍රයට පිවිසෙන්නේ මුතු හර කියන ළමා වැඩසටාන හරහායි. ඉතින් එතැන් පටන් දුර ගමනක් පැමිණි මේ සුන්දර රංගන ශිල්පිනිය තමයි මනිෂා නාමල්ගම කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට රංගන ශිල්පිනියක් වගේම ඇය රූපරාවණී ශිල්පිනියකුත් වෙනවා. ඉතින් රංගනෙන් හදවත් වෙනසු මේ සුන්දර රංගන ශිල්පිනියගේ අලුත්ම කලා කටයුතු ගැන තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. මනීෂ මේ දවස්වල කල්ලියකට එකතු වෙලා නේද? ඔව්, මමත් හිතුවේ නැහැ කල්ලියෙන් මට මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබේ කියලා. පසුගිය දවස්වල මම දඹානේ ගියා. එහිදී වැඩි පරම්පරාවේ මුතුන් මිත්තන් පවා හතේ කල්ලිය ගැන තමයි අදහස් ප්‍රකාශ කළේ. ඒ වගේම දුෂ්කර පළාත්වලත් ටෙලි නාට්‍ය රසවිඳිනවා කියද්දී ඉතින් මට ගොඩක් සතුටුයි. ඒකට අමතරව නිරාවරණ පැණි කුරුල්ල කියන ටෙලි නාට්‍යයත් විකාශනය වෙනවා. අත ගොඩක් දෙනෙක් චරිත හොයාගෙන නිර්මාණ පස්සේ දුවනවා. ඒත් මනීෂා ඊට වඩා වෙනස් නේද? මම එහෙම දුවන්න කැමති නැහැ. මගේ වටිනාකමක් දැනනොත් අවශ්‍ය නම් නිර්මාණකරුවන් මට ආරාධනා කරයි. නැතුව මට එහෙම චරිත පිපාසයක් නැහැ. ලැබෙන දේ සතුටින් බාර අරගෙන වැඩ කරනවා. ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා හෙමින් ගමනක් අපහසුයි නේද? ලංකාවේ කලා වෘත්තියක් විදිහට කරන්න අපහසුයි. මම ඒ නිසා මගේම කියලා රූපලාවන්‍ය ආයතනයක් සහ නිමි ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. එයිනුත් ලොකු ආදායමක් නැහැ. ඒ වගේම තමයි ඉතින් අද හැමතැනම හතු පිපිලා වගේ රූපලාවන්‍යගාර බිහි වෙලා. ඒ විතරක්ම නෙමෙයි නිමි ඇඳුම් ආයතනත් ඒකෙම තමයි ලාභ පාඩු විඳිමින් ව්‍යාපාරය කරගෙන යනවා. ගැහැණියක් විදිහට ඔය වැඩ කටයුතු ඔබ කොහොමද කරගෙන යන්නේ? ගැහැණියක් කියලා නිකම් ඉන්න බැහැනේ. මගේ දක්ෂතාවයන් වලින් තමයි මම මේ වැඩ කරන්නේ. මගේ දෙමව්පියනුත් මට උදව් කරනවා. ඒත් හැම වැඩ කටයුත්තක් ගැනම මම නිරන්තරයෙන්ම හොයලා බලනවා. ඔබ වැඩිපුරම දකින්න ලැබෙන්නේ අහිංසක චරිත හරහා. ඒට ඔබේ බාහිර ස්වරූපය බලපාන්නේ නැති නේද? ඒක සමහර විට එහෙම වෙන්න පුළුවන්. නමුත් අහිංසකයි කියලා මම එකම චරිතයක් රඟපෑවේ නැහැ. ඒ කරපු හැම චරිතයක්ම එකිනෙකට වෙනස් විදිහට තමයි නිරූපණය කළේ. මුතුහර කියන වැඩසටහන හරහා පටන් ගත්ත ඔබේ ගමන ගැන අද ඔබට මොකද හිතෙන්නේ? ඉස්සරට වඩා අද නාලිකා ගොඩක් බිහි වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ට හිතාගන්න බැහැ බලන්න ඕනේ කෝකද නොබලන්න ඕනේ කෝකද කියලා. ඒ තරම් නිර්මාණවල තරඟයක් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ශිල්පීන් බිහි වෙලා තරුණ ශිල්පීන් වැඩිහිටි චරිත කරන්න පෙළඹිලා. ඉතින් හෙමින් ගමනක් යනවා හදිස්සි නොවේ. මනීෂා රඟපෑමට විතරක් නෙමෙයි ලියන්නත් දක්ෂයි නේද? අදහසක් නැද්ද ලේඛන කලාවට නැඹුරු වෙන්න? ඔව්, මට ගොඩ දෙනෙක් ආරාධනා කළා පුවත්පත්වලට ලියන්න. ඒත් එකර නිදහස් පරිසරයක් වගේම වටපිටාවක් තියෙන්න ඕනේ. නැතුව ඒ දේවල් කරන්න බැහැ. අනිත් එක තමයි මගේ තියෙන වැඩ කටයුතුත් එක්ක මට ඒ වෙනුවෙන් ලොකු කාලයක් යොමු කරන්න අපහසුයි කියලයි මේ සුන්දර රංගන ශිල්පිනිය අවසානයේ පවසලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙමින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.